ඟට තවත් එවැනි දිගුකාලීනව පැවති ඇටලුවක් සඳහා ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. රාජ්‍ය සේවහි පවතින විශ්‍රාම් වැටුප් විෂමතාවී වැටුප් සංශෝධනය නිසා විශ්‍රාම් වැටුප් විෂමතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අනුව 2016(1) සිට 2020(1) විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට සාධාරණයක් වෙලා තිබෙන බව ඔවුන් දීර්ඝ කාලයක සිට රජයන්ට කරුණු ඉදිරිපත්. මේ අදී ඇති වූ ගැටලුවක් නෙමෙයි. 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා විශ්‍රාම ගිය නිලධාරීන්ට ඒ වර්ෂ 4ක කාල පරිච්ඡේදය තුළදී විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වෙලා තිබෙන බව නිරීක්ෂණය වෙලා තිබේ. ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක් පමණ පිරිසකට සහනයක් ලබාගත හැකිවන ලෙස එම විශ්‍රාමික නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 2016(2)25 දිනෙත්ති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 0.3 ඇලයිරක් 2016 උපලේඛනයේ අංක 190 සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නු. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තාවර තැන්පත් ගිණුම් සඳහා 10% පොලිස් ආනාධාරය ලැබීමත් විශ්‍රාම වැටුප් විෂමතාවයේ ඉවත් කිරීමත් හැකිවීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ සහනයක් ඒ තුළින් ලැබෙන බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.